දැන් අපි ඊළඟට බලමු සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට අදාළවත් පාඩම මෞපිය ගුණවර්ණ ගී. ඔබ දන්නවා මේ මෞපිය ගුණවර්ණ ගී පිටපත අපි පෙර ශ්‍රේණිවලදී ඉගෙනගෙන තියෙනවා. නමුත් ඊට වඩා ටිකක් පැහැදිලි විග්‍රහයකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ සරල ගී ක්ෂේත්‍රයේ දෙස විමසා බැලීමේදී මෞපිය ගුණ වර්ණ ගී ඇතුළත් සිංහල ගීත රාශිය ග්‍රැමෆෝන් තැටියුගේ බිහි වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සරල ගී ක්ෂේත්‍රයේ දෙස විමසා බැලීමේදී මෞපිය ගුණ වර්ණ ගී රාශියක්ම මේ ග්‍රැමෆෝන් තැටියුගේ නැත්නම් ග්‍රැමෆෝන් ගීත වශයෙන් එළි දැක්විලා තිනවා. අප 10 ශ්‍රේණියේදී ඔබ දන්නවා ග්‍රැමෆෝන් තැටියුගේ පිළිබඳ නැත්නම් ග්‍රැමෆෝන් ගීත පිළිබඳ ඉතා සවිස්තරාත්මක සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඒකෙදිත් අපි කතා කරලා තිනවා ග්‍රැමෆෝන් තැටියුගේ විවිධ තේමාවල් ප්‍රධාන වශයෙන් දේශාභිමානය ඊළඟට පරිසරය ඊට පස්සේ තවත් විශේෂ තේමාවක් තමයි මෞපිය ගුණ වර්ණ ගීත නිර්මාණය වුණා කියන නැත්නම් මෞපිය ගුණ වර්ණනා කරන ගීතවලට වැඩි ඉඩකඩක් ලබා දුන්න මේ ග්‍රැමෆෝන් තැටියුගේ කියන එක. ඒතර ග්‍රැමෆෝන් තැටියුගේ ගීත එහෙම නැත්නම් ග්‍රැමෆෝන් තැටියුගේ විශාල දායකත්වයක් සපයලා තියෙන මේ මෞපිය ගුණ වර්ණ ගී ප්‍රවර්ධනය සඳහා නැත්නම් නව මෞපිය ගුණ වර්ණ ගී නිර්මාණය සඳහා 1939 පසු H.W. රූපසිංහ, කෝකිල දේවි, රුක්මණී දේවි, ලක්ෂ්මීබායි, මොහෙදින් බෙක්, ග්‍රේටා ජෙනර්ද සිල්වා වැනි ගායක ගායිකාන් විසින් සරල ගී විශාල ප්‍රමාණයක් ගායනා කළා තිනවා. ඒ වගේම තමයි මෝන් විසින් මේ සරල ගී තුල මෞපිය ගුණ වර්ණ ගී ත්‍රාශයක් ගායනා කළා තිනවා. ඒ අතුරින් ප්‍රධාන ගීත කීපයක් තමයි W.H.W. රූපසිංහ සහ කෝකිල දේවීගේ මෞපිය ආදී සොඳුරුතාවගේ කියන ගීතය, ඒ වගේම රුක්මණී දේවියන් එකල ගැයූ දැඩි කළ මාතා පෙම්බර මාතා ගීතය, ඒ වගේම 70 දශකයෙන් පස්සෙත් මේ මෞපිය ගුණවර්ණ ගී රාශිය නිර්මාණලා තිනවා. ඒකට 70 දශකයෙන් පස්සේ කියන්නේ වර්තමානය දක්වා වෙන මෞපිය ගුණවර්ණ ගී ගීත කිහිපයක් අපි බලමු. මම මුලින්ම සඳහන් කරනවා ගීතේ නම, ඊට පස්සේ ගීතේ ගායනා කරපු ශිල්පියා ශිල්පියගේ නම සඳහන් කරනවා. පළවෙනි ගීතය තමයි ආදරය උල්පතු අම්මා. මේ ආදරය උල්පතු අම්මා කියලා කියන්නේ මෞපිය ගුණ ගීතවල තියෙන විශිෂ්ට ගීතයක්. එහි ගායන ශිල්පියා වෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායක මහත්මයා. ඊළඟට අම්මා සඳකි මම ඒ ලෝ හිරුකි කියන ගීතය, එම ගීතය ගායනා කරන ලැබුවේ විශාරද TM ජයරත්න මහතා විසින්. ඊට පස්සේ ගීතය මිහි මඩලේ අඳුරු කුසේ කියන ගීතය, එම ගීතය ගායනා කරන ලැබුවේ ආචාර්ය නන්දාමාලනී මහත්මිය විසින්. ඊළඟට අම්මා වරුණේ එයත් ආචාර්ය නන්දාමාලනීගේ විශිෂ්ට මෞපිය ගුණවර්ණ ගීතයක් ඉදිරියට හඳුන්වන්න පුළුවන්. තවත් ගීතයක් තමයි ගමට කලින් හිරු මුල්තැන්ගෙට වඩනා කියන ගීතය. මෙය විශාරද කරුණාරත්න දිව්‍යගනි මහත්මයා විසින් ගායනා කරන ලැබු ගීතයක්. ඊළඟට අන්තරායේ වැවතාවුල්ලේ කියන ගීතය, එයත් විශාරද කරුණාරත්න දිව්‍යගනි මහත්මයා විසින් ගායනා කරපු ගීතයක්. ඊළඟට පුතුසෙනෙහි බිදු කියන ගීතයත් ගායනා කරන ලැබුවේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී මහත්මිය විසින්. එයත් ඉතා විශිෂ්ට ගීතය. ඒ වගේම තමයි මේ ගීත මෞපිය ගුණ වර්ණ ගී රචනා කරපු රචකයන් විදිහට ධර්මසිරි ගමගේ මාලනී ජයරත්න, W. A. අබේසිංහ, සුනිල් දයානන්ද කෝනාර නැමැති ගීපද රචකයන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගායන ශිල්පීන් මම පෙර සඳහන් කරා ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දාමාලනී මුනියන්, ඒ විශාරද TM ජයරත්නයන්, විශාරද සුනිල් එදිරිසිංහයන්, කරුණාරත්න දියුල්ගනේ වැනි ගායන ශිල්පීන් ප්‍රමුඛස්ථානයක් ගන්නවා. සහ ඔවුන්ගේ ගීත කිහිපයක් තමයි මම පෙර සඳහන් කරේ ඔබේ විෂය නිර්දේශයට අදාළ. ඒ වගේම මෞපිය ගුණ වර්ණ ගී කියලා කියන්නේ අපි පැහැදිලි කරොත් සරලව මෞපියන්ගේ නැත්නම් බාබ හෝ පියා හෝ නැත්නම් දෙදෙනා ගැනම ලියවි ඇති ඔවුන්ගේ ගුණ වර්ණනා කරමින් ජීවි ඇති ගීත වලට අපි කියනවා මෞපිය ගුණ වර්ණ ගී කියලා. අපි 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය වගේ ශ්‍රේණිවලදී මේ මෞපිය ගුණ වර්ණ ගී ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම අපි දැන් සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට එහෙම නැත්නම් විභාගයට ඔබට සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේදී අප
අපිට පළවෙනි කොටසේ මේ මෞපිය ගුණ වර්ණ ගී වලින් ප්‍රශ්න දැක ගන්න පුළුවන් කීපයක්. ඒකට ඔබ මතක තබා ගත යුතු ප්‍රධාන කරුණ තමයි ගීත ගායනා විශ්ව නිර්දේශ අදාළ ගීත ගායනා කරන ශිල්පීන් සහ ඕන් විසින් ගායනා කරපු ගීත කිහිපයක් මතක තබා ගැනීම මම පෙර සඳහන් කරා ගීත ලයිස්තුවක් ඒවා එවැනි ගීත සහ ඊට අමතරව ඔබේ සාමාන්‍ය දැනුමක් කරගන්නා ගීත සහ ගායන ශිල්පීන් පිළිබඳ දැනීම තිබිය යුතුයි බොහෝ වෙලාවට ප්‍රශ්න පත්‍රයට එහෙම නැත්නම් ඉන්නේ ගායන ගීතය දීලා අපිට ගායන ශිල්පීෂය හෝ ශිල්පියා යන්නේ කවුද තෝරගන්න එහෙම නැත්නම් ඔය ගායන ශිල්පී හෝ ශිල්පියාගේ නම සඳහන් කළා එම ගායන ශිල්පී හෝ ශිල්පී විසින් ගායනා කරන ලැබූ ගීතය හඳුනා ගැනීම සඳහා එම නිසා අර පෙර සඳහන් කරපු ගීත ලයිස්තුව සහ ඔබගේ සාමාන්‍ය දැනීමේ ගීත කිහිපයක් මතක තබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒකට අද අපි රිවිෂන් ටීවී තුලින් අපේ සාමාන්‍ය පෙළ පෙරදිග සංගීත රිවිෂන් කේදී අපි කතා කරා පළවෙනිම නිර්දේශිත තාල කොහොමද ප්‍රස්ථාර කරන්න ලබන්නේ කියලා නැවතත් මම මතක් කරන්නම්. අපි තාලයක් ප්‍රස්ථාර කරගන්න කොහොමද තාලේ නම මුලින්ම ලියන්න ඕනේ. ඊට පස්සේ මාත්‍රා ටේකාව තාල සංඥා කියන කොටස තියලා තමයි ප්‍රස්ථාර කරන්නට යොමු වන්නේ. නිවැරදිව පැහැදිලිව තාලේ ප්‍රස්ථාර කරන්න ඕනේ. ඔබට තුර මම තවත් කාරණාවක් මතක් කර යුතුයි. ඔබගේ අපි සඳහන් කරනකොට ඉතා පැහැදිලිව තාලය ඉතා පැහැදිලිව සටහන් කරන්න අවශ්‍යයි. ඊළඟට අපි ලය සංකල්පය ගැන කතා කරා. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විශ්ව නිදේශයේ තියෙන රාග සියුම රාග පහක් තියෙනවා. බිලාවල් භූපාලි කාෆි යමන් බහිරවි කියන රාග පිළිබඳ රාග විස්තර පිළිබඳ සාකච්ඡා කරා. ඊට පස්සේ අපි තවත් පාඩමක් කරා මෞපිය ගුණ වර්ණ ගී පිළිබඳ නැවත විග්‍රහයක යෙදුණා. ඒ කියන්නේ නැවත ස්මරණයක් කරනු ලැබුවා. මේ පාඩම් පිළිබඳ ඉතා හොඳින් අවධානය යොමු කරන මේ පාඩම් වලින් අපිට පහුගිය ප්‍රශ්න පත්‍රවල කිහිපයකම ප්‍රශ්න හම් වෙනවා. අපි ඉදිරි රිවිෂන් පාඩමාලා තුලදී මෙම පාඩම් වලින් ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්න පිළිබඳ විවිධ වර්ෂවලදී එදින විභාග ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරන බලාපොරොත්තු වෙමින් අද අපි මෙම රිවිෂන් පාඩම් මාලාව අවසන් කරනු ලබනවා. ස්තුතියි.